සිග්නල් චාකෝ ලෙමන් දන් තාලේපය සුදුවන් දද්දපලක් ලබා දෙයි. සිරිලක සිනාසු රැකේවා. 2019 අප්‍රේල් 21 වෙනිදා සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන මත සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා අදාළ විමර්ශන ගොනු නීතිපති වෙත යොමු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගිය අප්‍රේල් 6 වෙනිදා අනාවරණ කළා. තම වෙත ලැබුණු ලියවිලි අධ්‍යයනය කළ නීතිපති දප්පුලද ලිවරා මහතා ඉකුත් මැයි 12 වනදා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙත පිටු 130කින් සමන්විත ලේඛනයක් මගින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සහ කුමන්ත්‍රණයට සම්බන්ධ සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධයෙන් පිළියෙල කරන ලද සාක්ෂි සම්පීඩනයක් ඉදිරිපත් කර තිබෙනවා. සැකකරුවන් 42 දෙනෙකුට එරෙහිව අධිකරණයකදී ආවේශ කරගත හැකි සියලුම සාක්ෂි මෙම ලේඛනයෙහි අන්තර්ගත වී ඇත්ද. මෙම සාක්ෂි සම්පීඩනයට අමතරව එම සැකකරුවන්ට එරෙහිව අධිකරණයකදී ආවේශ කරගත හැකි වෙනත් සාක්ෂි විමර්ශනවලදී හෙළදරව් වී ඇත්ද. සහ එසේ නම් එම සාක්ෂි මොනවාද යන කරුණු තුන පිළිබඳ එමගින් ප්‍රධාන වශයෙන් කරුණු විමසා තිබෙනවා. එසේම සැකකරුවන් 5 දිනකු සම්බන්ධයෙන් විමර්ශන අසම්පූර්ණ බවට අවධානයට යොමු කරන ලදී. එම සැකකරුවන් වන්නේ මොහමඩ් ආසිම්, මොහමඩ් රිස්වාන්, මොහමඩ් වකාර් යූනුස්, මොහමඩ් ෆසාන්, ෂාවුල් හමීඩ්, හමීස් මොහමඩ් යන සැකකරුවන්. ඉහත විමසීම් වලට අමතරව තවත් සැකකරුවන් 29 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අවසන්ද නොමැති දෙයන්න තහවුරු කරන ලෙසටද වැඩිදුරටත් අන්වා ඇත. ඉහත ලේඛනයේ සඳහන් සැකකරුවන් 71 දෙනාට අමතරව මේ වන විටත් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති හෝ විමර්ශන උද්ෘත ඉදිරිපත් කර නොමැති පාස්කු ප්‍රහාරයට සහ ඊට අනුබද්ධ සිද්ධීන් වලට සම්බන්ධ වෙනත් සැකකරුවන් සිටීද, ඒ අය කවුරුන්ද, එසේ සිටී නම් එකී විමර්ශන උද්ෘතද ඉදිරිපත් කරන ලෙසට ගරු නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දීමක් සිදු කර ඇත. කෙසේ වෙතත් පවතින තත්ත්වයේ මත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර තමන් විශ්‍රාම යාමට පෙර මහඅධිකරණවල ගොනු කර නඩු කටයුතු ආරම්භ කළ නොහැකි බව නීතිපති දප්පුලද ලිවේරා මහතා සඳහන් කර තිබෙනවා. Glow and handsome. ඒ ඇති මල්ටිවිටමින් සහ UV filters දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මුණ ගැන හිතන්න. හිරු කිරණින් ආරක්ෂා කරගන්න.